අයිස් භාවිතය හේතුවෙන් අපේ රටේ තරුණ තරුණයන් මුහුණ දෙන භයානක ප්‍රතිඵල පිළිබඳව පසුගිය දින කීපේ පුරාවටම අපි අදදරන ඔස්සේ කතා කරා. අද අපි ඇවිල්ලා ඉන්නේ තරුණයින් බොහෝ දෙනෙක් අයිස් භාවිත කරලා පුනරුත්ථාපනය වෙන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට. අපි අතුලට ගිහලා බලමු මේ තරුණ තරුණයන්ගේ අත්දැකීම් කොහොමද කියලා. තැනට ආවම මේ තැන පුනරුත්ථාපනය වෙන මේ තරුණයන් එක්ක කතා බහ කරාම පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම මද්‍රව්‍ය භාවිතයෙන් කොතරම් නම් භයානක ප්‍රතිඵලයක් මොවුන්ට අත් කළා දීලා තියෙනවද කියන එක. අයිස් භාවිතය හේතුවෙන් කොච්චර විතර මේ ස්ථානයට තරුණයෝ ඇවිල්ලා ඉන්නවද? අපේ ආයතනයේ තරුණ රැඳවියන් 87ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා. 60කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නේ අයිස් මද්‍රව්‍ය භාවිතයෙන් සිර දඩුවම් නියම වෙලා රක්ෂිත භාරයට පත් වූ 16ත් 22ත් අතර තරුණම කොටසක්. අපි රැඳවිය තුන්දෙනා පැත්තට හැරුණොත් මේ තුන්දෙනා සිංහල, දමිළ සහ මුස්ලිම් තෙදෙනෙක්. ඉතින් මද්රව්‍ය වලට ජාතිභේද නැහැ කියන හොඳම උදාහරණයක් තමයි මේ. මත්සංක අපිට මුලින්ම කියන්නකෝ, දැන් ඔයා කොහොමද මේ අයිස් මද්රව්‍ය ලබා ගන්න පෙළඹුණේ? මගේ අයියාගේ විවාහ මංගල්‍ය දවසේ මගේ යාළුව ඇවිල්ලා හිටියා. ඒගොල්ලන් කිව්වා පොඩ්ඩක් දීලා බලන්න, මේ හොඳයි. ඇත්තම ඒ මාවාපෑමක් විතරයි. ඊට පස්සේ මම ඒක භාවිතා කරලා හැබැයි වෙලා ඉවරලා කොහොමාරි ටික කාලයක් ඇද්දි මගේ රැකියාවත් මට අයින් වුණා. මම සමාජෙනු කොන් වීගෙන ඉන්න ගත්තා. උඩුකාර යන නාමය මට ගෑවෙන්න ගත්තා. මටම තේරුණා අයියේ මගේ ශරීරේ කොච්චර මන් දුක් විඳද කියලා. මගේ අම්මට මගේ දිහා බලන්න බැරි වුණා. ඇවිද ගන්නවත් බැරුව පණ නැහැ, හින්දක් නැහැ. ඔය කල්පනාවක මානසිකත්වයෙන් ගොඩක්ම වැටෙනවා. මම ඊට පස්සේ අපේ අම්මටම ඇත්තම කියලා ඉවරලා මෙහෙමයි, මම මේ අයිස් නැමැති මද්දවයට පෙළඹලා ඉන්නවා. මට මේකෙන් මිදෙන්න ඕනේ කියලා ඊට පස්සේ අම්මා කිව්වා, එනම් අවුරුද්දකට පුනරුත්ථාපනය දානවා. රාජ් කොහොමද මේ අයිස් මද්රව්‍ය භාවිතයට පෙළඹෙන්නේ? තවසරින් වගේ තමයි මම ඉස්කෝලෙන් අවුට් වුණේ. ඒ යාළුව කියන දේ නම් මට ආසාවක් ආව වොන්න ඕනේ කියලා. ඒතර තමයි පළවෙනි දාර බිව්වේ. අකුල් අතපය පන්න නැතුව අන්න බොන්න බෑ, බඩ යනවා. දුකක් තමයි ඉඳින කාලෙක ඇද්දි ඒ යාළුව ඔක්කොම නැතුව ගියා. සල්ලිත් නැතුව ගියා, ගෙදර කට්ටියත් උදව් කරන්න නැතුව ගියා. මට ඇඩිය වයසින් වැඩි කට්ටියත් එක්ක ආශ්‍රය කරලා හොරගම් කරන්න පුරුදු වුණා. ඒගෙන් පොලිස්සිය රව වුණා. තාපෙලා තමයි පුනරුත්ථාපනය ඉන්නේ. රහුමාන් කොහොමද මේ අයිස් භාවිතයට යොමු වුණේ? යාළුවොත් එක්ක ඉඳලා තමයි යාළුව බීගෙන හිටියා. ඒ ගත්තම තමයි තේරුනේ පළවෙනි පාර බොන්න නැති එක්කෙනෙක් ඇවිල්ලා ඒක බිව්වා කියන්නේ ආයෙත් ඒක අත්තරින්න බෑ කියලා. ටග්ගාල තරහා යනවා. නවත්ත ගන්න බැරුව ගියායි. කොහොමද ඔවුන් මෙතනින් මුදවා ගන්න කරන වැඩපිළිවෙල? පෙරවරු 6 සිට පස්වරු 5:00 දක්වා කාලසටහනකට අනුව තමයි වැඩ කිරීම සිද්ධ වෙන්නේ. උදේ මේගොල්ලෝ 6ට නැගිට ගමන්ම කරන්නේ ශාරීරික ව්‍යායාම වල යොදවන එක. ඊට අමතරව අපි වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු උපදේශක මහතුන් ලවා වඩු, මේසන්, වෙල්ඩින් විවිධ සොයන් රැකියා සඳහා අපි පුහුණුවීම් කටයුතු කරනවා. ඒත් එක්කම උපදේශන නිලධාරීන් සම්බන්ධ කරගෙන උපදේශන පාඨමාලාවන් පවත්වනවා. මේයින් මිදෙන්නේ කොහොමද කියලා යල්ලා වෛද්‍ය නිලධාරීන් මගින් මොවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම කටයුතු කරනවා. පුනරුත්ථාපනය ලබලා හොඳ මිනිස්සෙන් විදිහට එළියට එන කොටස නැවතත් මේ නිවැරදි පුද්ගලයන් කියලා පිළිගන්න සමාජය ලෑස්තිලා ඉන්නවා. මේ මිනිස්සයාට සදාකාලික ඔක කුඩුකාරයා යනුවෙන් ආමන්ත්‍රණය කරොත් කවදාකවත් ඒ මිනිස්සයා එහෙම වෙන්නේ නැහැ. මෙතනට ආවෙන් පස්සේ ඔයාට කොයි වගේ හැඟීමක් දාවේ? ඔයාලා නතර කරගෙන ඉන්න හැකියාව හම්බුණාද අයිස් භාවිතේ? මෙතනට ආව පස්සේ තමයි දැනන්නේ නවත්තන්න පුළුවන් කියලා. ඉතර කාලයක් අපි අපේ ජීවිතය අපිව නාස්ති කරගත්තනේ කියලා දැනන්නේ දැන් තමයි. දැන් තේරෙනවා අපිට සමාජෙට ගිහිල්ලා ඉන්න හැකියාවක් තියෙනවා කියලා. අපේ මනස තමයි, හිත තමයි ගොඩක්ම අයිය කරගන්න ඕනේ. කිම් මද්දවෙකට ඇබ්බැහි වෙන්න එපා. මද්දවෙ කියන්නේ ජීවිතයක් නෙමෙයි. ජී බුද්ධියෙන් අපි ඉන්නේ දැන් තමයි. ඒ නිසා අපිට තේරෙනවා මේ කියන දේ ඇවිල්ලා කොච්චර කට්ටිය එළිය භාවිතා කරනවා, කොච්චර කට්ටිය ට්‍රැක් වෙනවද, හැක් වෙලා ඉන්නවද කියලා තේරෙනවා. ඒකයි කියන්නේ මේ එළිය ඉන්න කට්ටියට පාවිච්චි කරන්න එපා. අයිස් ඇතුළු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා විවිධ කායික හා මානසික පීඩාවට ලක් වූවන්ට නොමිලේ උපදේශන හා ප්‍රතිකාර ලබා ගැනීමට දැන් අවස්ථාව පවතිනවා. ඒ සඳහා 1926 කෙටි දුරකථන අංකයේ ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය වෙත සම්බන්ධ විය හැකි. ඊට අමතරව 1927 කෙටි දුරකථන අංකයේ ඔස්සේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන සේවාවන්ටත් සම්බන්ධ විය හැකි අතර 01128794 හෝ 01128794 දුරකථන අංක ඔස්සේද ඊට සම්බන්ධ විය හැකි. මෙම සෑම සේවාවකදීම අදාළ පාර්ශ්වකරුවන්ගේ අනන්‍යතාව සුරකින ආකාරයෙන් ප්‍රතිකාර ලබාගත හැකි.
අද දෙරණ මෙලෙස අයිස් මද්‍රව්‍ය ව්‍යාප්තිය සහ පාසල් දරුවන් ඊට ගොදුරු කර ගැනීම පිළිබඳව රටට තොරතුරු හෙළි කරන්නේ ඉන් ජනතාව මුදා ගැනීම සඳහා වෙන මාධ්‍ය සතු කාර්යභාරය ඉටු කිරීමටයි. කෙසේ වෙතත් අද දෙරණ අනාවරණයන්ගෙන් කැළඹීමට පත් එක්තරා දේශපාලන පක්ෂයක් සිය වේදිකාවල සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සිය සමාජ මාධ්‍ය අවකාශය භාවිත කරමින් අයිස් අවදානම අවඥාවට ලක් කිරීමේ මෙහෙයුමක් දියත් කරනු මේ වන විට දැක ගැනීමට පුළුවන්. එම කණ්ඩායම්වල අසත්‍ය ප්‍රකාශයන්ට නොරැවටි ඔබගේ දරුවා අයිස් ජාවාරමේ ගොදුරක් වීම වළක්වා ගැනීමට සිහි නුවණින් කටයුතු කරන ලෙස අද දෙරණ සිහිපත් කර සිටිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.